චන්දේ කාලෙට සමහරෙක් කතා කරනවා බොහොම ජනප්‍රිය මාතෘකාවක් පිළිබඳ. ඒ තමයි රටේ රණවිරුවෝ ගැන කතා කරන කතා කිරීම. දැන් අපේ ප්‍රතිවාදී කණ්ඩායම කියනවා ඒ අයලු මාතෘභූමිය ආරක්ෂා කරන්න. ඒ අයලු රණවිරුවව රැකදෙන්න. ඒ අයලු රණවිරුව වෙනුවෙන් පෙනී සිටින්න. ඒ අයලු මේ රටේ මාතෘභූමිය රැකගත්තු යුද්ධයේ ජයග්‍රහණය කරපු රණවිරුවන් ආරක්ෂක කරන ප්‍රධානතම කණ්ඩායම ඒ අයයි. මිත්‍රවරුනි, අපි හැමෝම අවබෝධ කරගන්නට ඕන, ඕන කෙනෙකුට කතා කියන්න පුළුවන්, ඕන කෙනෙකුට කයිවාරු ගහන්න පුළුවන්, කටින් පිටවෙන වචන ප්‍රකාශ ක්‍රියාවට පරිවර්තනය වෙනවද නැද්ද කියන එක රටේ ජනතාව හොයලා බලන්නට ඕන. නීරෝ කියන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ක්ෂේත්‍රයේ සැඟවිච්ච වෙඩික්කරුවාගේ, ස්නයිපර් වෙඩික්කරුවාගේ රාජකාරිය කරපු දක්ෂතම නිලධාරියෙක්. ඒ නීරෝ රණවිරුවා 2009 අප්‍රේල් 28 වෙනිදා යුද්ධයේ දිනන්නට සති තුනකට පෙර රටෙන් දැයින් මාතෘභූමියෙන් සමුගත්තා. රට දැය වෙනුවෙන් වීරෝදාර ක්‍රියාවන් රසක් ඉෂ්ට කර. මං අහන්න කැමති රණවිරුව ගැන පම්පෝරි ගහන මේ මහලොකු කාඩ්බෝඩ් දේශප්‍රේමියෝන්ගේ, නීරෝ නැති වුණයින් පස්සේ නීරෝගේ පවුලේ සමාජිකින්ට යුතුකම් ඉෂ්ට කරා. නීරෝ වැනි දක්ෂ වෙඩික්කාරෙක් අප මාතෘභූමියට බිහි කරපු ඒ රීටා ප්‍රනාන්දු මෑණියන් වෙනුවෙන් මොකක්ද කළ යුතුකම? 2009 ඉඳලා 2015 මුල් භාගයේ වෙනකන් දැන් මේ දේශ ප්‍රේමීත්වය ගැන දෙරිහන් දෙන කණ්ඩායම මේ රටේ රජ කරා. තමන්ගේ රජපවුලට මාලිගා හැදුවා නේද? විහිණුන් තටාක හැදුවා නේද? රට දැය බේරගත්තු රණවිරුවෝ ලව්වලා දුවාලා පුතාලට රේස් කාර් පදින්නට වැලිකොට්ට ගැස්සුවා නේද? ගෝල් ෆේස් එකෙත් වැලිකොට්ට ගැස්සුවා. දළදා මාලිගාවේ ඉදිරියේ, රන්වියන ඉදිරියේ, දළදා හාමුදුරු ඉදිරියේ වැලිකොට්ට ගැස්සුවා. එහෙමයි රණවිරුවන්ට සැලකුවේ. නීරෝගේ මවට තඹ සතයක අමතර උදව්වක් කරේ නැහැ. නමුත් නීරෝ නීරෝගේ යුතුකම මාතෘභූමියට ඉෂ්ට කරා. ලැජ්ජ නැතුව රණවිරුවන්ට ඉඩම් දෙනකොට මුදල් අය කරගත්තා. රණවිරුවන්ට සහන දුන්නේ නැහැ. විශේෂ වරප්‍රසාද ලබා දුන්නේ නැහැ. ආබාධිත රණවිරුවන්ට ලබා දිය යුතු උපකරණ ටික ලබා දුන්නේ නැහැ. සහන ටික ලබා දුන්නේ නැහැ. වරප්‍රසාද ටික ලබා දුන්නේ නැහැ. ආදරණීය රණවිරු ප්‍රජාවට මම කියන්න කැමතියි, නොවැම්බර් මාසේ මේ රටේ ජනතාව නව යුගයක්, නව ශ්‍රී ලංකාවක් හැරවුම් ලක්ෂ්‍යයක් මේ රටේ නිර්මාණය කරලා සජිත් ප්‍රේමදාසට හයිය ලබා දෙනකොට නීරෝගේ මවට සැලකුවාසේම මේ රටේ සෑම රණවිරු පවුලකටම සීමා මායිම් නොතකා සජිත් ප්‍රේමදාස සැලකනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි.